ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාති නිරූපවාහිනී සේවයේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සුලගින් ප්‍රයෝජනගින රට ඒකාලෝක කිරණ තඹපවණී අගමැති අතින් ජාතියට පැවරේ කොරෝනා මරණ ලයිස්තුවට ඊයේ දෙදිනෙක එක්වෙද්දී ගෙවී ගිය පැය 24ට 703ක්ව සිටියු මහර කැරලින් මිය ගිය අයගේ අවසන් කටයුතු කරන්න අධිකරණ තීන්දුව එනතුරු පලා සිටී. යාපහුවේ සිංහයා අද හිරු බැස යන යාමේ අවසන් ගමනට සූදානමින්. කර්මාන්ත සංස්කෘතියක් ඇති කරන්න ඇමති විමල් සැරසෙයි. ඇමරිකානු පර්ල් වරායට එල්ල වුණු ප්‍රහාරයට අදට වසර 79යි. දැන් දේශීය පුවත් COVID-19 ආසාදිතයන් 703 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොරෝනා ආසාදනය වූ දෙදෙනෙකුද ඊයේ දිනේ මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාවද 142 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 703 දෙනාම දේශීයව හඳුනාගත් පුත්කරයන්. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 371ක්. බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 192 දෙනෙකු හඳුනා කැණුනා. කොම්පඤ්ඤ වීදියෙන් 32 දෙනෙකු, දෙමිටගොඩින් 31 දෙනෙකු, අවිස්සාවේලෙන් 27 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 102ක්. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහර බන්ධන ආකාරයෙන්. එම සංඛ්‍යාව 49ක්. ගම්පහ ප්‍රදේශයෙන් 10 දෙනෙකු, කැලණිය 8 දෙනෙකු, මේරිගම, නිට්ටඹුව, පමුණුගම යන ප්‍රදේශවලින් 6 දෙනෙකු බැගින් ආසාදිතයන් වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනේදී ආසාදිතයන් 64 දෙනෙකු හඳුනා කැණුනා. අදුදැස්සන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත කොරෝනා පොකුර 25021ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලයන් 17396 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 28580ක්. 1634 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 20804 දෙනෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අපි හඳුනාගත් පොකුරුවලින් රෝගීන් හමුවීම එක්තරා දුරකට පාලනය වෙමින් පැවතුනත් දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල රෝගීන් එක්කෙනා දෙන්නා හමුවීම දකිනවා. මේකට හේතුව පොකුරුවලින් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණය කරලා තියෙනවා. මේ මොහොත වෙන විටත් අපි දෙන උපදේශවලට පටහැනිව විශාල සංඛ්‍යාවක් මේ රෝගය සහිත ප්‍රදේශවලින් ඉවතටත් රෝගය නැති ප්‍රදේශවල සිට රෝගය සහිත ප්‍රදේශවලට පැමිණලා ආපසු යෑමත් නොකඩවා සිද්ධ වෙන බව පේනවා. අපි නොසලකිලිමත්ව සිටීම හරහා සමහර විට ඒ ස්ථානවල පොකුරු මතුවහොත් මේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. COVID-19 ආසාදිත පුද්ගලයන් තවත් දෙදෙනෙකු මියාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගියා. නිශ්චිත පදිංචි ස්ථානයක් හෙළිවී නොමැති වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 7 වනදා මිය ගොස් තිබෙනවා. කොළඹ 13 ජම්පටා වීදී පදිංචි අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකුද හෝමාගම මූලික රෝහලේදී මිය ගියා. රැකියා සඳහා ගොස් මැද පෙරදිග රටවල් 3ක සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අදුදැස්සන මෙරටට පැමිණියා. කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයන් 144 දෙනෙකු, බහරේන් සිටි 288 දෙනෙකුයි මෙලෙස දිවයිනට පැමිණියේ. මොවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. යනු ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 64ක පුද්ගලයන් 6878 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 13831ක් සිදු කර ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. මේ අතර කොරෝනා ව්‍යසනයේ හමුවේ ඒකරාශීන් සීමා කර තිබියදී වෛද්‍යවරයෙකු සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කළා. අපි පුරුදු වෙලා තියෙන දේ තමයි අපිටම යමක් වෙනකන් අපි තේරුම් ගන්නේ නැහැ මේකේ තියෙන අවදානම. ඒතර ඒක හැම ශේෂයටම පොදුයි. බහුතරය මාර්ග උපදේශ වලට අවනත වෙද්දී, බහුතරයක් ජනතාව නිරෝධායන නීතියට අවනත වෙද්දී සුළු පිරිසක් කරන වැරදි නිසා මුළු සමාජයක්ම අවදානමට ලක් වෙන්න පුළුවන් කියන කාරණය. ඒ නිසා අපි විශේෂයෙන්ම සියලු දෙනාට මතක් කරනවා වෛද්‍යවරුද
අනිත් සෞඛ්‍යකාර මණ්ඩලයේද දේශපාලඥයන්ද ආයතන ප්‍රධානීන්ද රටේ සාමාන්‍ය ජනතාවද ආගමික නායකයන්ද මේ හැම දෙනාටම මේ මොහොතේදී පනවලා තියෙන මේ මාර්ගෝපදේශ පොදුයි. ඒ නිසා මේ මාර්ගෝපදේශ වල පිටින් ගිහිල්ලා වැඩ කරන්න උත්සාහ කරන තැන්වලදී කොවිඩ් තමයි ජයගන්නේ. පුණානි හා වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ආසාදිතයන් ප්‍රවාහනය කරන බස් රථවල රේදුරන්ට සහ සහායකයන්ට ලබා දෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල ගිරිතලේ වනජීවි කලාපයට බැහැර කිරීම හේතුවෙන් දැඩි තර්ජනයක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එසේ පරිසරයට බැහැර කර තිබූ ඇඳුම් කට්ටල හතරක් විනාශ කිරීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කළා. ඒ වගේ යුත්තම් මේ කරන අපරාධය ජාතික අපරාධයක්. මොකද මේ ජල මූලාශ්‍රය ඔස්සේ ගිරිතලේ වැවට යනවා. ගිරිතලේ වැවේ මිනිස්සු නානවා. මේවා ජලයේ රැඳෙනවා. මේ විසබීජ එන නිසි බලධාරී මේ සඳහා අවධානය යොමු කරලා මේවා විනාශ කිරීමට පත් කරන. නිදහසේ හිරුකිරණ මැද අහස සිසාරා හමායන සෞභාග්‍ය පවන් රොද බණ්ඩාරම තම්ප පවණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාකාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. අඩු වියදමින් පරිසර හිතකාමීව රටට බලය දෙන නූතන විදුලි විප්ලවය තම්ප පවණි ශ්‍රී ලංකාවේ පළමු සුළං බලාකාර උද්‍යානය. බණ්ඩාරම දූපතෙහි දකුණු දිග වෙරළ තීරයේහි නඩුකුඩා ග්‍රාමයේ ඉදිකර ඇති තම්බ පවණි සුළං විදුලි බලකාරී පළමු අතීර යටතේ ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන විදුලි බල ධාරිතාව මෙගවොට් 103ක්. මෙම සුවිසල් ව්‍යාපෘතියට වැය කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 141ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණු මෙම ප්‍රථම සුළං විදුලි බලාකාර උද්‍යානයේ විදුලි උත්පාදනය මෙගවොට් 3.45ක ධාරිතාවකින් යුත් අති නවීන සුළං ටර්බයින 30කින් සමන්විත වනවා. සවිකර ඇති සුළං පෙත්තක දිග මීටර් 62කින් සමන්විතයි. මෙහි වාර්ෂික විදුලි බල ජනනය මෙගවොට් පැය 400ක්. අන්තර්මෝසම් සුළං දහරා විදුලි ජනන මූලාශ්‍රයයි. හෙක්ටාර 150ක භූමි භාගයක ඉදිකර ඇති තම්බ පවණි සුළං විදුලි බලාකාර උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩලසලහ පෙරුම ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ බලාගාරය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච බලාගාරය ඇතුළේ හරිත සහතිකය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා ගන්නට ලං වෙලා තියෙන බලාගාරය. මේ බලාගාරයේ ඒකක මිලියන 8000 වර්ෂ 20ක පුරෝකතණය හරිත විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ ඒකක මිලියන 8000 හරිත විදුලියට ගියාම ඉතිරි වෙන ඩීසල් ප්‍රමාණය අවුරුදු 20ට ඩීසල් ලීටර් මිලියන 2000. ඒ ලීටර් මිලියන 2000 ඉතිරි කරගත්තම පරිසරයට මුදාහැරීමෙන් වළක ගන්න කාම්බන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටන් මිලියන 5.7ක්. සංසන්දනය කළ බලන්න අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ නායකත්වයෙන් සෞභාග්‍ය දැක්ම කොහොමද මේ රාජ්‍යයට සෞභාග්‍ය කැඳගෙන එන්නේ කියලා. තවත් මෙගාවට් 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුළ ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඊළඟ බලාගාරය වෙන්නේ ඊළඟ පාකික වෙන්නේ පූන්රින් වල. එතන අපට පුළුවන්කම ලැබෙනවා සූර්ය බලයෙන් මෙගාවට් 150කුත්, ඒ වගේම සුළං විදුලි බලාගාරය මෙගාවට් 240කුත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලයෙන් විදුලිය තවත් මෙගාවට් 100ක් ජාතියට දායාද කරන්න බලාපොරොත්තුලා ඉන්නවා. මේ ආණ්ඩුව තුළ ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජන්නීය බලශක්තිය මහා පෙරළියක් මේ රටේ ඇතිකරන්න මේ උද්‍යාන තුන මගින්. බහර බන්ධනාකාර සිටියේ මියගිය රැඳවුවන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝග ලැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රැඳවුවන් 7 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 145ක් පමණ සටහන් කර තිබෙනවා. එමෙන්ම මෘත ශරීර 7ක් හඳුනාගෙන තියෙනවා. ඒ 4ක් සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒ මෘත ශරීර කිසිවක් අවසන් කටයුතු සිදු කරලා නැහැ. මේ සම්බන්ධ අධිකරණයේ දැනට මහේත්‍රාත් පරීක්ෂණේ පැවැත්වෙනවා. ඒ මහේත්‍රාත් පරීක්ෂණයේ තීරණය අනුවයි ඉදිරි කටයුතු සිදු කරන්නේ. මේ මෘත ශරීර හඳුනා ගැනීමට අවශ්‍ය සියලුම විද්‍යාත්මක දත්ත ලබාගෙන තියෙනවා. DNA සඳහා කෙස් සෑම්පල් වගේ රුධිර සෑම්පල් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඇඟිලි සලකුණු ලබාගෙන තියෙනවා. ඒ වගේම මුහුණෙන් හඳුනා ගැනීම තාක්ෂණයට අදාළව කටයුතු සිදු කරලා තියෙනවා. ඡායාරූප වීඩියෝ ලබාගෙන තියෙනවා. මේ සියල්ල සිදු කරමින් පවතිනවා. ඒ අනුව තවදුරටත් මේ පරීක්ෂණ කටයුතු ඒ ආකාරයට සිද්ධ වෙනවා.
රාත්‍රී කාලයේදී මාර්ගයේ රේස් පැදීම නිර්තුමන යතුරුපැදිකරුවන් අතරංගුඩ ගැනීම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ධාරිතාව 450ට වැඩි යතුරුපැදියක් කිසිම ආකාරයක ලංකාවේ මාර්ගයක ධාවනය කරන්නට බෑ. ඒවා ලියාපදිංචි කරන්නත් බෑ. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ පමණයි එවැනි යතුරුපැදි සඳහා අවසර ලැබෙන්නේ. 450ට වැඩි යතුරුපැදි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ පොලිසිය නැත්නම් ආරක්ෂක අංශවලට හෝ එවැනි අත්‍යවශ්‍ය සේවාවලට පමණයි. සාමාන්‍ය කෙනෙකුට මෙවැනි යතුරුපැදි භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. එම භාවිතා කරනවා නම් එය නීතිය වරදක්. ඒවා රාජසන්ත කිරීමට හැකියාව කර්මාන්ත සංස්කෘතියක් මෙරට ඇති කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කොළඹ විශ්වවිද්‍යාලයේ සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යවසායකින් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහායි මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ. අපේ රටේ කර්මාන්ත කරණීත් ව්‍යවසායකත්වයේ බලගැන්වීමේදීත් ඒ පිළිබඳ උනන්දුව තිබෙන රාජ්‍ය ආයතන සහ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය එකට ඒකාබද්ධව හිතන්න පෙළඹවීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක්. අලුත් ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් බිහි කිරීම සඳහා පමණක් නෙවෙයි, එතනින් එහාට කර්මාන්ත සංස්කෘතියක් අපේ රට තුළ නිර්මාණය කර ගැනීම සඳහා, ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයට ඒ ගුණය අන්තර්ගත කිරීම සඳහා යම් කිසි කතිකාවතක් ගොඩනැගිය යුතු කාලයක තමයි අපි ඉන්නේ. ඒ විදිහේ හැරවුමක් අපි ඉස්සරහ අපිට ගත යුතු තිබෙනවා මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් ඇති කරන්න. මං හිතනවා ඒකට විශ්වවිද්‍යාලවල තිබෙන ඒ පිළිබඳ පර්යේෂණ, ඒ පිළිබඳ තිබෙන අදහස් එකට එකතු කරගත්තු මණ්ඩපයක් අපි ගොඩනගා ගැනීම ඉතා වැදගත්. මේ ඒකට මූලාරම්භයක් හැටියට මම සලකනවා. මේ මගින් කොළඹ විශ්වවිද්‍යාලයට ලැබෙන ප්‍රතිපාදන හරහා අපේ රටේ නව ව්‍යවසායකයන් 50ක පමණ පිරිසකට ලැබෙන වසර තුල ඒ අධ්‍යාපනය ලබා දීම සිදු වෙනවා. අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහව ටීබී ඒකනායක ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ටීබී ඒකනායක මහතා මිය යන විට 66 වන වියේ පසු වුණා. 1977 වසරේ පැවති මහමැතිවරණයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1994 වසරේදී. සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ඇතුළු නියෝජ්‍ය ඇමති මෙන්ම කැබිනට් නොමන අමාත්‍ය ධුර රැසක් දරමින් ඒ මහතා සිය සමාජ වගකීම මැනවින් ඉටු කළා. ටීබී ඒකනායක මහතා තම කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් යුගවිලක්කුව, කටු ඉඹුල, කරුවල ගෙදර, මහතලා හටන සහ ගිරිකුල ඇතුළු තිරනාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. තේරුලිපි මෙන්ම ග්‍රන්ථ කීපයක් ද රචනා කරමින් සිය ලේඛන හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඒ මහතාට හැකි වුණා. භව ප්‍රාප්ත ටීබී ඒකනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති මහව නිවසට පැමිණෙමින් සිටිනවා. ටීබී ඒකනායක මැතිතුමා ඉතාම ප්‍රිය ජනක පුද්ගලයෙක්. තමන්ගේ ජනතාව වෙනුවෙන් ගුවාක් වැඩ කරපු කෙනෙක්. තුමා කවදාවත් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ගැන උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවෙයි. යාපව ජනතාවට පමණක් නෙවෙයි, කුරුණෑගල දිස්ත්‍රික්කයටත්, විශේෂයෙන්ම අපේ ප්‍රගතිශීලී දේශපාලනයටත් විශාල පාඩුවක්. මේ දේශපාලන භූමිකාවත් එක්ක කලාකරුවන්ට වඩාත්ම සමීප ඇමතිවරයා කවුද කියලා කවුරු හරි ඇහුවොත් දෙතගේන්ම කතා කරන නම තමයි ටීබී ඒකනායක කියන නම. එතුමා මේ මහපොළොවට ආදරය කරපු, සතාසිව්පාවට ආදරය කරපු, ගහකොළට ආදරය කරපු, අපේකමට ආදරය කරපු, අපේ කලාව යහපත් ස්ථානයක ස්ථානගත කරන්න අපවන වෙහෙසක් ගත්ත නිර්මාණවේදී කලාකරුවෙක්. මම හිතන්නේ දේශපාලඥයා කියන භූමිකාව අතික්‍රමණය කරමින් කලාකරුවෙකු වශයෙන් අතිවිශාල සේවාවක් එතුමා කළා. මේ පවතින රටා වෙනස් කළ යහපත් ජන සමාජයක් ගොඩනගන්න, යහපත් කලා සංස්කෘතියක් ගොඩනගන්න, අපේකමට ආදරය කරන පරපුරක් හදන්න ඔබ නැවතත් අප අතර ඉපදිය යුතුමයි. කෙසර සිත නද විය යා පෞහෙලේ, කෙසර සිත නද විය යා පෞහෙලේ. රාජ්‍යංශයේ කාර්ය සාධනය හා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාතික මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සම්පාදනය කෙරෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
බහුකාර්ය සංවර්ධන බලකාය හැටියට ලංකාවේ දරුවන් දැනට 38,000ක් බඳවාගෙන තිබෙනවා. ලක්ෂයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. එම බඳවා ගන්න සියලු දෙනාම ක්‍රමානුකූලව රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ගමන්ම ලංකාවේ රාජ්‍ය සේවය විශාල පුළුල් කිරීමකට ලක් කළ ආණ්ඩුවක් හැටියට එම මානව සම්පත ප්‍රමාණවත් ලෙස සහ සාධනීය ලෙස ලංකාවේ ජාතික ආර්ථික සංවර්ධනයට යොමු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පුහුණු සැලැස්මක් දිගු කාලීන මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා සම්පාදනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ අතර යහපාලන රජයේ සමයේ සංස්කෘතික අරමුදල අවභාවිත කිරීම හේතුවෙන් මතුවෙන තත්ත්වයේ හැමුවේ අරමුදල යටතේ ක්‍රියාත්මක කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රාග්ධන අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. බිලියන ගණනාවක් තිබ්බ අරමුදලක් ඒවකට සිටපු අමාත්‍යවරයා විසින් කිසිම පිළිවළක් නැතුව ඒ මුදල් පාවිච්චි කරලා තිබ්බා. මගේ මතකයේ හැටියට බිලියන 11ක පමණ මුදලක් සංස්කෘතික අරමුදලෙන් ඒ ආකාරයෙන් අවභාවිතා වෙලා තියෙනවා කියලා ඒක නිවැරදි. එනිසා එවැනි තත්ත්වයක් ගත වෙලා තිබෙන නිසා අද සංස්කෘතික අරමුදලට එවැනි ප්‍රාග්ධනයක් තිබ්බ ආයතනයකට අපට ගන්න සිද්ධ වෙලා තියෙනවා මූලික කටයුතු කිරීම සඳහා තමන් මිලියන 50ක මහ භාණ්ඩකාරයෙන් මුදල් ගැනීමට සිදු වෙලා තියෙනවා. කනගාටුදායක තත්ත්වයක්. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 100ක සූර බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළා. 2014 දී සුළං විදුලි බල ව්‍යාපෘතිය එවකට ජනාධිපතිතුමා ලෙස ආරම්භ කළ එතුමා අතින්ම අද අගමැති ලෙස විවෘත කරන්න ලැබීම දෛවයේ වාසනාවක් විදිහට අපි සලකනවා. මෙම ව්‍යාපෘතිය හරහා ඔසිල ඉන්ධන භාවිතයේ වෙනුවට පුනර්ජනනීය විදුලිය භාවිතා කිරීම දිරිමත් වීම හරහා ඔසිල ඉන්ධන ආනයනය කිරීමට වැය වෙන විදේශ විනිමය ඉතිරි කිරීම වගේම පරිසර දූෂණය විශේෂයෙන්ම තාප දූෂණය සිදුවන ගෝලීය උණුසුම ඉහළ යාම වැනි දේ වළක්වා ගැනීමෙන් පරිසරයටත් ජාතිකාර්ථයකටත් එක වගේම වැදගත් ව්‍යාපෘතියක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අද ඒ සුළං විදුලි බල ව්‍යාපෘතිය විවෘත වෙන අතරේම සේමලාණ්ඩුවේ මෙගෝට් 100ක සූර්ය බල උද්‍යානයක් ආරම්භ කිරීම සඳහා විදුලි බල අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එක්සත් ජාතික පක්ෂය පාලන යටතේ පවතින මහියංගනයේ ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත් වුණා. විරුද්ධව චන්තේ 15යි පක්ෂව 7යි. අයවැය පරාජයත් සමග මන්ත්‍රීවරුන් අතර ඇතිවීමට කිය ගැටුමක් පොලිසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කෙරුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වෙනවා. යලිතමම අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.